කෝවිඩ් වසංගතය හමුවේ බිඳවැටී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ඍජුව හා වක්‍රාකාරයෙන් රැකියාවන් වල නිරත වී සිටි ලක්ෂ ගණනකේ රැකියාද මේ වන විට අහිමි වී ගොස් ඇත. මීට අමතරව රජයේ විසින් පනවා ඇති භාණ්ඩ ආනයන තහනම හේතුවෙන් අමුද්‍රව්‍ය සපයාගත නොහැකිව කර්මාන්තකරුවන්ද විවිධ භාණ්ඩ ආනයන සමාගම් හා ව්‍යාපාරිකින්ද ආනයනය කරන ලද භාණ්ඩ විකිණීම ජීවිකාව කොටගත් තනි පුද්ගල ව්‍යාපාර හිමිකරුවන් විශාල ප්‍රමාණයක්ද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. මෝටරසයිකල් හා වෙනත් වාහන මෙන්ම මෝටර රථ අමතර කොටස් ආනයන තහනම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක්ද අඩපණ වී පවතී. ගරු කථානායකතුමනි, අනෙක් අතට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතා අධික ලෙස වැඩි වී තිබේ. සහල් සඳහා පාලන මිලක් නියම කළද එම මිලට සහල් විකුණා ලාභයක් ලැබිය නොහැකි වී ඇති බැවින් කුඩා පරිමාණ වෙළෙන්දන් සහල් විකිණීම අත්හැර දමා ඇත. පොල් විකිණීමට පෙර එම පොල් ගෙඩිවල වට ප්‍රමාණයන් එකින් එකට මැන බලා මිල නියම කිරීමට සිදුවීම හේතුවෙන් හා එම පාලන මිලට විකිණීම සඳහා පොල් සොයාගත නොහැකි හේයින් එම වෙළෙන්දන් හා අතරමැදියන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අත්හැර දමා ඇත. මේ හේතුවෙන් වැඩි මිලට වුවද ජනතාවට මිල දී ගැනීම සඳහා සහල් හා පොල් වෙළඳ පොලේ නොමැති තත්ත්වයක්ද උද්ගත වී ඇත. ගරු කථානායකතුමනි, 2020 ඔක්තෝබර් මාස 6 වෙනි දිනට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල වාර්තාව අනුව කැරට්, තක්කාලි, වම්බටු, වට්ටක්කා හා පතෝල වැනි එළවලු වල මිල එක දිනක් තුලදී 5%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. ඒ පිළිබඳව වාර්තාව මම හැන්සත්ගත කරනවා සභාගත කරමි. මීට අමතරව රතු ලුණු, ලොකු ලුණු හා අවමිරිස් කිලෝක සිල්ලර් මිල එක දිනකදී රුපියල් 20 බැගින් වැඩි වී තිබේ. මේ ආකාරයට ආර්ථික වශයෙන් රටේ සෑම අංශයක්ම බරපතල කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ගෘහ ආර්ථිකයට අතිශයින් අහිතකර බලපෑම් එල්ල වී ඇත. ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙමගින් එල්ලවන බලපෑම සුළුපටු නොවේ. දීර්ඝ කාලීන ලෙස මෙහි අහිතකර ප්‍රතිඵල අනිවාර්යෙන්ම අත්විඳීමට අපට සිදුවනු ඇත. ගරු කථානායකතුමනි, මීට අමතරව රජය විසින් ණය හා ලීසින් වාරික ගෙවීම සඳහා මහජනතාවට ලබා දී තිබූ සහන කාලය පසුගිය මාසෙන් අවසන් වූ අතර එම ණය වාරික ගෙවීමට ලබා දී තිබූ සහන කාලය සඳහා අමතර 7%ක වාර්ෂික පොලියක් අය කිරීමට රජය කටයුතු කොට ඇත. ඒ අනුව ලබා දී තිබූ සහන කාලයද වංචාවක් බව නිරීක්ෂණය වන අතර ඔක්තෝබර් මාසයේ සිට නැවත වාරික ගෙවීමට ශක්තියක්ද මහජනතාවට නොමැත. මෙම සියලු කරුණු සම්පෙන්නනේ කොට බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණාවක් වන්නේ රජයට මහජනතාවගේ ජන ජීවිතය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවත් ජනතාව ජීවත් කරවීම පිළිබඳව රජය කිසිදු තැකීමක් සිදු නොකරන බවත්. ගරු කථානායකතුමනි, දැනට රටේ නිර්මාණය වී ඇති මෙම ඛේදනීය තත්ත්වය ජාතික වැදගත්කමකින් යුතු හදිසි කරුණක් වන බැවින් ඒ පිළිබඳව පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙමි. 1. ආර්ථික වශයෙන් රටේ බොහෝ අංශ කඩා වැටී ඇති අවස්ථාවක එම අංශ සම්බන්ධ කටයුතු තම ජීවනෝපාය කොටගත් ලක්ෂ ගණනක් මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත් ඇති බව රජය පිළිගන්නේ. එසේනම් ඒ සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ? නොඑසේනම් ඊට හේතු මොනවා? 2. එසේ අන්ත අසරණ තත්ත්වයට පත් ඇති මහජනතාවගේ එදිනෙදා ජීවිතයේ හෝ ගෙන යාමට පුළුල් වැඩපිළිවෙලක් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට රජය පිළිගන්නේද? එසේනම් ඒ සම්බන්ධව මෙම ගරු සභාව ඒ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කරන්නේද? නොඑසේනම් ඊට හේතු මොනවා? 3. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එළවලු හා පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා ගැසට් පත්‍ර මගින් පාලන මිල නියම කිරීමෙන් ඔබට ගොස් නිෂ්පාදකින් අතරමැදියන් හා පාරිභෝගිකින් යන සියල්ලන්ම ආරක්ෂා වන පරිදි පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය පිළිගන්නේද? එසේනම් ඒ සඳහා ගැනීමට අපේක්ෂක පියවරයන් කවරේද? නොඑසේනම් ඊට හේතු මොනවාද? 4. දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාවට ණය වාරික හා ලීසින් වාරික ගෙවීමට ආර්ථික ශක්තියක් නොමැති බව
රජය පිළිගන්නේද? ඒ තුලින් සහන සැලසීම සඳහා රජය ගන්නා පියවර කවරේ? නොයසේ නම් ඊට හේතු මොනවා? පහ. රජය විසින් ජනතාවට ලබා දී තිබූ ණය හා ලීසින් වාරික ගෙවීමේ සහනය අවම මාසෙන් තවත් මාස 6කින්වත් දීර්ඝ කිරීමට රජය කටයුතු කරන්නේද? පසුගිය සහන කාල සීමාව සඳහා අය කිරීමට තීරණය කොට ඇති 7% අමතර පොලිය කපා හැරීමට රජය කටයුතු කරන්නේද? නොයසේ නම් ඊට හේතු මොනවාද? The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය